ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්. පසුගිය මාර්තු 22 වෙනිදා රජයේ විසින් රජ කැබිනට් එක විසින් ගැසට් එකක් නිකුත් කරලා තිනවා නව ත්‍රස්ත විරෝධී පනතක් එළිදක්වලා. ඒ කියන්නේ ඉස්සලා තිබුණ ත්‍රස්ත විරෝධී පනත සම්පූර්ණයෙන්ම රිප්ලේස් වෙන විදිහට. ඒ කියන්නේ ඒක අයින් කරලා අලුතෙන් ත්‍රස්ත විරෝධී පනතක් අරන් ඇවිල්ලා තිනවා. එතකොට මේ පිළිබඳව රටේ ඉන්න සිවිල් පුරවැසියෙක් විදිහට, ඒ කියන්නේ නීති ශාස්ත්‍රයේ විශාරදෙක් විදිහට නෙමෙයි, නමුත් මේ රටේ ඉන්න සිවිල් ප්‍රජාතන්ත්‍රවාදයේ අගය කරන පුරවැසියෙක් විදිහට මේ නව ත්‍රස්ත විරෝධී පනත කොහොමද අපිට, ඒ කියන්නේ පුරවැසියන්ට බලපාන්නේ කොහොමද, මේක රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අපේ රටේ තියෙන ව්‍යවස්ථාවෙන් අපිට හැම්බෙලා තියෙන මූලික අයිතිවාසිකම් ටික උල්ලංඝනය වෙන්නේ කොහොමද කියන එක පිළිබඳවත් යම් අදහස් කීපයක් ඔගලොත් එක්ක හුමාරු කරන්න තමයි ඇත්තටම අද මේ පොරොත් සාකච්ඡාව කැඳවන ප්‍රධාන හේතුනේ. මොකද අපි විශ්වාස කරනවා මේ ත්‍රස්ත විරෝධී පනත රටේ නීතියක් විදිහට සම්මත වුණොත් එහෙම අපේ ලංකාවේ පුරවැසියන් විදිහට අපිට අපේ දැනට ඉතුරුලා තියෙන එකම දේ කියන්නේ අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ටිකත් සම්පූර්ණයෙන්ම රටේ තියෙන විධායකයට, විශේෂයෙන්ම රටේ තියෙන විධායකයට අනුගත වෙලා ඒක ඇතුලේ අපේ තියෙන සියලුම නිදහස, කියන්නේ පුද්ගල නිදහස සම්පූර්ණයෙන්ම නැති වෙලා යනට ඉඩ කඩ, එහෙම නැත්නම් ඒකට ලොකු අනතුරක් තියෙනවා කියන එක අපිට පැහැදිලිව පේන්න තියෙනවා. එතකොට මේ පනත අපි විශ්ලේෂණය කරනකොට අපි මුලින්ම දැකපු දෙයක් තමයි සාමාන්‍යයෙන් ත්‍රස්ත විරෝධී පනත් කියන ඒවා අද වෙනකොට ලෝකේ ඉතාමත්ම ශක්තිමත් විදිහට නිර්මාණය කරලා තියෙනවා අනිත් රටවල. විශේෂයෙන්ම අපි ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදය, එහෙම නැත්නම් එක්සත් රාජධානිය, එහෙම නැත්නම් තවත් යුරෝපාන් රටවල් මේ හැමතැනම මේ ත්‍රස්ත විරෝධී පනත් කියන ඒවා ඉතාමත්ම ඉදාගන්නේ විශ්ලේෂණාත්මක විදිහට ඒක ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ ඕනේ, ඒ කියන්නේ හරියටම අඳුනගන්නට පුළුවන් වෙන, ඒ කියන්නේ ත්‍රස්තවාදියා හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් කියන එක මොකක්ද කියන එක ඕනෑම කෙනෙකුට ඒ පනත කියවීම තුළින් හඳුනා ගන්න පුළුවන් වෙන විදිය ඉතාමත්ම සංකීර්ණ නමුත් ගැඹුරු අර්ථ දැක්වීම් කරලා තියෙනවා. දැන් ඒකේ හොඳම උදාහරණ තමයි අපි ගත්තොත් එහෙම එක්සත් රාජධානියේ ත්‍රස්ත විරෝධී පනත 2006 අරගෙන ආපු ඒකේ පැහැදිලිව කියලා තියෙනවා ත්‍රස්තවාදී ක්‍රියාවක් කියන එක යම්කිසි පුද්ගලයෙක් ඒ ත්‍රස්ත ක්‍රියාවක නිරත වුණොත් ඒක ත්‍රස්තවාද සාමාන්‍ය නීතියෙන් වෙන් වෙලා, ඒ කියන්නේ කෙනෙකු ගිහිල්ලා පුද්ගලයෙක්ට අපි හිතමු පිහියනුමක් කරොත්, එහෙම නැත්නම් පොදු දේපලකට අලාභානි කරොත්, එහෙම ඒ වගේ දේවල් රටේ තියෙන අපරාධ නීතියෙන් වෙන් වෙලා කොහොමද ත්‍රස්තවාදී ක්‍රියාවක් විදිහට ගණන් ගන්න කියන කෝන් පැහැදිලිව කියලා තියෙනවා. මම මේ තියෙන ක්ලෝස් එකේ විදිහටම කියන්නම්, ඒතර ඕගලන්ට තේරුම් ගන්න පුළුවන් මේක. ඒක කියලා තියෙන දේ තමයි the use of threat is designed to influence a government or an international government organization or to intimidate the public or a section of the public, and the use of threat is made for the purpose of advancing political, religious, racial or ideological cause. ඒ කියන්නේ යම් කිසි, ඒ කියන්නේ මේ පනතේ යටතේ අඳුනාගෙන තියෙන අපරාධ, මිනීමැරුමක් වේවා, එහෙම නැත්නම් පුද්ගලික පොදු දේපල අලාභානියක් වේවා, මේ වගේ ඕනෑම දෙයක් කරන්නට ඒ පුද්ගලයාගේ හේතුව උනේ, ඔහුට අල්ට්‍රා මොටිව් එකක්, ඒ කියන්නේ ඔහුට ඒ දේ කරන්න අවශ්‍යතාව තිබුණේ අර කලින් සඳහන් කරපු දේශපාලනිකමය, එහෙම නැත්නම් ආගම් සම්බන්ධව, එහෙම නැත්නම් ජාතියක් සම්බන්ධව, එහෙම නැත්නම් තමන්ගේ මතවාදයක් ඉදිරිපත් කරලා ඒ තුලින් රටේ විශාල පිරිසකට හෝ රටේ ඉන්න ජනතාව හෝ රටේ ජනතාවකින් යම් කිසි පිරිසක් බියවත් ගන්නට ඒක භාවිතා කරලා තියෙනවා නේද. ඒ කියන්නේ මේ තමන් ක්‍රියාත්මක කරන ලද අපරාධයට හේතු කාරණා වෙන්නේ පුද්ගලික හේතුවක්වත්, එහෙම නැත්නම් තමාගේ මේ වෙලාව තියෙන සමාජීයමය පීඩනයක් මත ඇති වෙච්ච දෙයක් නෙමෙයි. නමුත් පැහැදිලිව තමන්ගේ දේශපාලන මතවාදයක් ඉස්සරහට අරන් යන්න ජාතිය හෝ ආගම හෝ එහෙම නැත්නම් තමන්ගේ තියෙන යම්කිසි විශ්වාසයක් මත කියන එක පැහැදිලිව කියලා තියෙනවා. එතකොට ඒක මත උන්ට ඉතාමත්ම පැහැදිලිව වෙන් කරලා හඳුනගන්න පුළුවන් යම්කිසි පුද්ගලයෙක් යම්කිසි මිනීමැරුමක් හෝ එහෙම නැත්නම් යම්කිසි පොදු දේපල හානියක්, එහෙම නැත්නම් මහ ජනතාවගේ අපි කියන හෙල්ත් ඇන් සේෆ්ටි, එහෙම නැත්නම් ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයක් කරොත් එහෙම ඒක සාමාන්‍ය නීතිය යටතේද, එහෙම නැත්නම් ත්‍රස්තවාදී නීතිය යටතේද ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. නමුත් අපේ මේ වෙලාවේ මේ අරන් ආපු ඇන්ටි ටෙරරිසම්, එහෙම නැත්නම් මේ ත්‍රස්ත විනෝදී පනතේ මේ පිළිබඳව ඒ වගේ ඉතාමත්ම හරියටම අපිට කෙලින් දිගහැරලා කියන්නට බැහැ යම්කිසි පුද්ගලයෙක් විසින් මිනිමැරමක් හෝ එහෙම නැත්නම් පොදු දේපල හානියක් හෝ එහෙම නැත්නම් යම්කිසි, ඒ කියන්නේ මහජනතාවට
යම් කිසි බාධාවක් ඇති වෙන දෙයක් කරොත් එහෙම ඒ දේට විරුද්ධව ගන්න නීතිමය ක්‍රියාමාර්ගය ගන්න ඕනේ දැනට රටේ තියෙන සිවිල් නීතිය යටතේද එහෙම නැත්නම් ත්‍රස්තවාදී නීති යටතේද කියන එක පැහැදිලිව මේක දැන් වෙන් කරලා පෙන්වන්න එපා මෙන්න මේ ටික කළොත් තමයි ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙන්නේ කියලා එන්න ඒ කතාව දැන් අර ඉස්සල අපි පෙන්නුව අර එක්සත් රාජධානිය කියන එක විදිහට ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරලා නැහැ මොකද මෙතනදී උන් සඳහන් කරන්නේ මේකේ තුන්වෙනි උපවගන්තිය මේක තියෙන්නේ මහජනතාව හෝ එහි යම් කොටසක් බියවැද්දීමේ අරමුණෙන් ඇතුව කියලා තව කොටස් හතරක් දාලා තිනවා පහත සඳහන් වැරද්දක් කරන ඕනෑම කෙනෙකුට ත්‍රස්තවාදී පනත යටතේ පියවර ගන්නට පුළුවන් මේ පනත යටතේ ඒ කියන්නේ එතනදී තියෙනවා කරන්න පුළුවන් කාරණා තමයි මිනි මැරීම බරපතල තුවාල සිද්ධ කිරීම ප්‍රාණ අපයට ගැනීම මෙහෙම කියලා විස්තර ටිකක් තියෙනවා මේකේ තියෙන මම හිතන්නේ භයානකම කොටස තමයි යම් අත්‍යවශ්‍ය සේවාවකට හෝ සැපීමකට සැපීම් වලට හෝ යම් අත්‍යවශ්‍ය සේවා හෝ සැපීම් සමග සම්බන්ධ යම් තීරණාත්මක යටිතල පහසුකමකට හෝ ප්‍රවාහන පහසුකමකට බරපතල බාධා ඇති කිරීම හෝ අලාභණ ඇති සිදු කිරීම හෝ ඒ සඳහා මැදිහත් වීම දැන් අපි දන්නවා මේ වගේ දෙයක් එළියට දාන්නෙම මොකද අපි දන්නවා පහුගිය කාලේ පුරාවටම මේ වෙලාවේ අපේ තියෙන මේ දේශපාලනික සමාජීය ප්‍රශ්න මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක අපේ රටේ ජනතාව එළියට එනවා එළියට ඇවිල්ලා ඒකට විරෝධතා ප්‍රකාශ කරන්න උත්සාහ කරනවා අන්න එතනදී සාමකාමී විරෝධතා තියලා අන්න එතනදී මේගොල්ලන්ට පැහැදිලිව අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ රටේ ජනාධිපතිට ඕනෑම අවස්ථාවක රටේ තියෙන ඕනෑම සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් කරලා කියලා ගැසට් කරන්න පුළුවන්. ඒතර දැන් වෙන්නේ මොකද්ද? මේ රටේ දැන් අපි දන්නවනේ මේ වෙලාවේ දැවෙන ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා. ඒතර ඒකත් එක්ක ජනතාව අධික ලෙස ආර්ථික පීඩනයකට ඒ වගේම සමාජීය පීඩනයකට ලක් වෙලා තිනවා. ඒතර ඒක ඇතුලේ යම්කිසි පුද්ගලයෙක් හෝ පිරිස් එළිය අපි හිතමු යම්කිසි වර්ජනයකට ගියොත් එහෙම විශේෂම රජයේ සේවයේ නිරත වෙලා ඉන්න අය එහෙම නැත්නම් රජයේ සේවාව වලට සම්බන්ධ පෞද්ගලික සේවාව වෙන්නත් පුළුවන්. ඉන්න අය යම්කිසි වර්ජනයකට ගියොත් එහෙම රජයට හැකියාවක් තියෙනවා ඒක අත්‍යවශ්‍ය සේවාවක් කියලා ගැසට් එකක් එළියට දාලා ඊට පස්සේ මේ ත්‍රස්ත විරෝධී පනත යටතේ ඒ පුද්ගලයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඒතර දැනට රටේ තියෙන අපරාධ නීතිය මත නෙමෙයි. කෙලින්ම ත්‍රස්ත විරෝධී පනත යටතේ දාලා මේගොල්ලන්ට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් වෙනවා. මේක ඉතාමත්ම භයානක තත්ත්වයක්. මොකද අපි දන්නවා රටේ ඊළඟ අවුරුදු 2-3 ඉතාමත්ම තීරණාත්මකයි රටේ දින තීරණාත්මකයි ආර්ථික අර්බුදයත් එක්ක. ඒකට මේ වගේ සාමකාමී විරෝධතා තියෙන්න පුළුවන්. අන්නේ විරෝධතා හරහා යම් කිසි වර්ජනයක් නැතුණොත් එහෙම මේ ත්‍රස්තවාදී පනත යටතේ ඔවුන්ට හැකියාවක් ලැබෙනවා ඒකට විරුද්ධව කටයුතු කරන්නට. ඊට පස්සේ ඒ වගේම තවත් එකෙන අපිට අපේ ව්‍යවස්ථාවෙන් අපිට ලැබිලා තියෙන මූලිකම අයිතිවාසිකමක්නේ අපේ තියෙන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. අපිට පුළුවන් වෙන්න ඕනේ පුද්ගලයන් විදිහට අපේ අදහස් ප්‍රකාශ කිරීමට ඕනෑම මාධ්‍යයක් භාවිතා කරලා. දැන් අපි දන්නවා පහුගිය කාලේ හැම දැන් අර මේ මොනවාද ගෝට ගෝ හෝම් කියලා Facebook අපි ගත්ත සමාජ මාධ්‍යවල එහෙම ඉතාමත්ම දැවැන්ත ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා සිවිල් ව්‍යාපාරයක්. ඒ හරහා රෙජිම් චේන්ජ් එකක් ලංකාවේ සිදු වුණා ඉතාමත්ම සාමකාමී විදිහට. එතකොට මේ පනත යටතේ සම්පූර්ණයෙන්ම ඒ අයිතිය ඒ කියන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවක් විදිහට අර්ථ දක්වන්න පුළුවන් වෙන විදිහට තමයි අපිට තේරෙන දේ ලියලා තියෙන්නේ. එතන පැහැදිලිලා තියෙනවා ජනතාවගෙන් ඇතමෙක් විසින් හෝ සියලුම ජනතාව විසින් ත්‍රස්තවාදය පිළිබඳව වරද සිදු කිරීමට ඒ සඳහා සූදානම් වීමට හෝ පෙළඹවීමට ඔවුන් ඍජුව හෝ වක්‍රව දිරිගන්වන්නක් හෝ පොළඹවන්නක් ලෙස තේරුම් ගැනීමට ඉඩ ඇති. යම් ප්‍රකාශයක් පළ කරන්නා වූ හෝ පළ කිරීමට කටයුතු සලස්වන්නා වූ එවැනි වචනයක් හෝ වචන කතා කරන්නා වූ හෝ සංඥා හෝ දෘශ්‍ය නිරූපණයක් සිදු කරන්නා වූ කියලා මේ විදිහට කියලා තියෙනවා. එතනදී මුද්‍රිත මාධ්‍ය අන්තර්ජාලය මේ හැම දෙයක්මත් එතකට ඇතුළත් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ඉස්සලා කිව්වනේ දැන් මේ පනත යටතේ මහජනතාවගෙන් රටේ මහජනතාව හෝ මහජනතාවගෙන් කොටසක් බියවැද්දීමත් මේකේ ත්‍රස්තවාදී ක්‍රියාවක් විදිහට ඒගොල්ලන් සලකන්නට හැකියාවක් තියෙනවා කියලා. එතකොට දැන් කවුරු හරි කෙනෙක් Facebook එකේ මේ සමාජ මාධ්‍ය ඇතුලේ පෝස්ට් එකක් දැම්මොත් එහෙම රනිල් ගෝ හෝම් කියලා මේගොල්ලෝ තීරණය කරොත් එහෙම රජේසින් තීරණය කරොත් එහෙම මේක මහජනතාව බියවැද්දීමක් එහෙම නැත්නම් මහජනතාව කැළඹීමක් කියලා සම්පූර්ණයෙන්ම මේ පනත යටතේ ත්‍රස්තවාදී ක්‍රියාවක් විදිහට අරගෙන මේ පුද්ගලයාට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ කියන්නේ මම මේ කියන්නේ පුරවැසියෙක් විදිහට අපිට තේරෙන දේවල් මේක කියවගෙන යනකොට. එහෙම නැත්නම් අපි හිතමු දැන් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ දිගින් දිගටම අපේ රටේ මිනිස්සුන්ට ආර්ථික අර්බුදයන් තියෙනවා. ඒක ඇතුලේ යම්කිසි අපහසුතාවයකට සමාජීය පීඩනයකට ලක් වෙලා කවුරු හරි කෙනෙක් නිකම් Facebook post එකක් දැම්මොත් එහෙම
මේ තවදුරටත් මට මේක කරන් යන්න බෑ, මම නම් හෙට පාරට බහිනවා, මේ එහෙම නැත්නම් මම උපවාසයක් කරනවා කියලා ඒ වගේ දෙයක් උනත් තීරණය කරන්න පුළුවන්. ඉතින් මේක ඉතාමත්ම අර නිශ්චිත විදිහට මේ මේ හැඳින්වීම කරන්න නෑ. ඉතාමත්ම අර ව්‍යංගාර්ථයෙන් තමයි, ඒ කියන්නේ ගොඩාක් නීතිමය ක්‍රියාමාර්ග ගන්නට ඉඩකඩ තියෙන විදිහට තමයි මේකේ වචන හසුරුවලා තියෙන්නේ අපිට තේරෙන විදිහට. ඒතකොට කවුරු හරි කෙනෙක් අර වගේ පෝස්ට් එකක් දැම්මොත් එහෙනම් මම තනියෙන් ඇවිල්ලා මෙහෙම ප්‍රොටෙස්ට් එකක් කරනවා කියලා රජයට හැකියාවක් ලැබෙනවා. හරි, මේක මහජනතාව බියවැද්දීමක්, එහෙම නැත්නම් මහජනතාවට මේ මේ අද මහජනතාවගේ කැළඹීමක් ඇති කිරීමක්, අන්න ඒ වගේ දෙයක් කියලා මේ ත්‍රස්තවාදී පනත යටතේ උන්න අත්අඩංගුවට ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ තවත් ඒ කියන්නේ මේ පනත දැන් අපි දන්නවානේ මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ සහ රජය විසින් ගන්න ක්‍රියාමාර්ග ගොඩාක් දේවල්, මේ 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 මහපොළොවේ සිද්ධ වෙන දේවල් මහ අපේ රටේ පුරවැසියන්ට ඉතාමත්ම දරුණු විදිහට ඍජුවම බලපානවා. ඒ කියන්නේ තමන්ගේ ආර්ථිකයනේ, මොකද තමන්ගේ බදු ගෙවීම වැඩි වෙලා තියෙනවා, ඊට පස්සේ උද්දමනේ ඉතාමත් ඉහළ තැනකට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒකත් එක්කම රැකියා නැතිවීම බහුලව දකින්න, ඒ කියන්නේ මේ වෙනකොට මේ සමාජයේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඊට පස්සේ දරුවන්ට අධ්‍යාපනය ලබා ගන්න බැරි ප්‍රශ්න තියෙනවා. මේ ඔක්කොමත් එක්ක දැවැන්ත සමාජ පීඩනයක් ගොඩ නැගෙනවානේ. ඒතර ඒක ඇතුලේ අර සමාජය ඇතුලේ අස්ථාවරත්වයක් නැති වෙන්නට තියෙන අවස්ථාවන් ඉඩකඩ වැඩි. ඒක තමයි අපි ලෝකේ පුරාවට දැකලා තියෙන්නේ. ඒතර එතනදී ඒ වගේ ඕනෑම අවස්ථාවක අපි තමයි යම් කිසි සාමකාමී විරෝධයක් කවුරු හරි කෙනෙක් ප්‍රකාශ කරන්න උත්සාහ කරොත් එහෙම මේ පනත යටතේ බලතල දීලා තියෙනවා පොලිස් නිලධාරීන්ට හෝ ආරක්ෂක අංශයේ ඕනෑම හමුදා සමාජිකයෙකුට හෝ වෙරළ ආරක්ෂක නිලධාරීන්ට. ඒ කියන්නේ මෙතන පැහැදිලිව කියලා තියෙනවා 19 අංක 19 අංක 19 යටතේ යම් පොලිස් නිලධාරියෙකු යම් සන්නද්ධ හමුදා සමාජිකයෙකු හෝ වෙරළ ආරක්ෂක නිලධාරියෙකු විසින් මේ පනත යටතේ වන වරදක් ඔහු ඉදිරිපිට සිදු කරන හෝ මේ පනත යටතේ වන වරදක් සිදු කර ඇතැයි විශ්වාස කිරීමට ඔහුට සාධාරණ හේතු ඇති යම් තැනැත්තෙකු වරෙන්තුවක් නොමැතුව සිර භාරයට ගත හැකිය. ඒ කියන්නේ මේක යටතේ මේ 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 අලුතෙන් එන පනත යටතේ පොලිස් නිලධාරින්ට හෝ ආරක්ෂක නිලධාරින්ට හැකියාවක් ලැබෙනවා මේ පනත යටතේ. කවුරු හරි දැන් මම ගිහිල්ලා පාරේ සාමකාමී විරෝධතාවක් කරන්න හැදුවොත් එහෙම, එහෙම නැත්නම් මම ගිහිල්ලා අපි හිතමු Facebook එකේ post එකක් දැම්මොත් එහෙම, ඒ කියන්නේ මේ තියෙන ප්‍රශ්න වැඩි, මීට වඩා අපි ජනතාව විදියට ප්‍රජාතන්ත්‍රවාදීව මේකට විරුද්ධව කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් රජයේ විසින් ගන්න වැරදි තීරණයක් අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති උල්ලංඝනය වෙන අවස්ථාවක, එහෙම නැත්නම් අපි රජයේ විසින් ගන්න ක්‍රියාමාර්ගයක් රටේ ස්වෛරීත්වයට අහිතකර විදියට බලපානවා කියලා හිතන වෙලාවක අපි මොන හරි අදහස් ප්‍රකාශ කරොත් එහෙම මේ පොලිස් නිලධාරීන්ට අයිතිය ලැබෙනවා මේක මේ ත්‍රස්තවාදී පනත යටතේ. මොකද ඒතර උන් කියන්න පුළුවන් ආයසර කර කලින් තැන දෙන්න පුළුවන්නේ ජනතාව බිය වැද්දීම හෝ ජනතාව අතර කැළඹීමක් ඇති කිරීම කියන තැනට ගිහිල්ලා ඒ පොලිස් නිලධාරීන් සම්පූර්ණයෙන් අයිති තියෙනවා. පොලිස් නිලධාරීන්ට ආරක්ෂක අංශයට සහ වෙරළ ආරක්ෂක නිලධාරීන්ට තමන්ට සාධාරණ සැකයක් ඇති වෙනවා නම් මෙහෙම දෙයක් තමයි මෙතන වෙන්න යන්නේ කියලා වරෙන්තුවක් නැතුව ගිහිල්ලා අත්අඩංගුවට ගැනීමේ පූර්ණ බලයක් ලැබෙනවා. ඊට පස්සේ ඒ සමාවෙන්න ඒ අත්අඩංගුවට ගත්තයින් පස්සේ මාස 12ක් යනකම් චෝදනා ගොනු කරන්නේ නැතුව උසාවියක රිමාන්ඩ් භාරය තබා ගන්නත් පුළුවන්. ඒකත් දීලා තියෙනවා. ඊට පස්සේ එතනුත් එහාට ගිහිල්ලා මාස 12කට පස්සේ තවදුරටත් චෝදනා ගොනු කරන්නේ නැතුව මේ රිමාන්ඩ් භාරය තබා ගන්න අවශ්‍ය නම් මාස 3න් 3ට මහේස්ත්‍රාත්වරයෙගේ ඉදිරියට දාලා මේ චෝදනාව, ඒ කියන්නේ මේ ඇක්ට් එකේ එහෙම නැත්තම් මේ ත්‍රස්තවාදී පනත යටතේ ඉල්ලීමක් කරන්න පුළුවන් තව මාස 3ක් මේක දීර්ඝ කරන්න කියලා. ඒකේ වුණාම තව මාස 3ක් මේක දීර්ඝ කරන්න කියලා. ඒ වගේ අවුරුද්දෙන් අවුරුද්දට කියන චෝදනා ගොනු කරන්නේ නැතුව ඒ පුද්ගලයන්ව මානසික හෝ ශාරීරිකව දුර්වල වෙනකම්ම දිගින් දිගටම මේක රිමාන්ඩ් භාරයේ තබාගෙන යන්න තරම් මේ අධික බලයක් මේක ඇතුළේ මේකට ගොනු කරලා තියෙනවා. ඊට පස්සේ තවදුරටත්, ඒ කියන්නේ යම් කිසි පොලිස් නිලධාරියෙකුට හෝ එහෙම නැත්නම් ආරක්ෂක අංශ නිලධාරියෙකුට විශේෂයෙන් මෙතන සඳහන් කරන්නේ මේ පනත යටතේ වන වරදක් සිදු කරන ලබ ඇති බවට හෝ සිදු කිරීමට ඉඩ ඇති බවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුට නොඅඩු නිලයක් දරන්නා වූ පොලිස් නිලධාරියෙකුට විශ්වාසනීය තොරතුරක් ලැබිය අවස්ථාවකදී, ඒ කියන්නේ SSP කෙනෙක්ට හෝ එතනින් ඉහළ නිලයක් දරන ඕනෑම කෙනෙක්ට ආරක්ෂක අංශයේ යම් කිසි තොරතුරක් ලැබිලා තියෙනවා නම් ඔහුට විශ්වාස කරන්නට පුළුවන් නම් අපි හිතමු මේ වෙලාවේ කොතනැනි තැනක සාමකාමී විරෝධයක් ඇති වෙනට යනවා කියලා ඔහුට හැකියාවක් තියෙනවා. ඒට ඔහුට සාධාරණ සැකයක් විතරයි ඇති වෙන්න අවශ්‍ය කරන්නේ. ඔහුට හැකියාවක් තියෙනවා මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියට ගිහිල්ලා, දැන් ඉස්සර ඇත්තටම ඒ වගේ අපි දන්නවා මේ මොනවා හරි ස්ට්‍රයික් එකක්, එහෙම නැත්නම් ප්‍රොටෙස්ට් එකක්, එහෙම නැත්නම් ඒ වගේ උද්ඝෝෂණයක් නවත්තන්න ඕනේ නම් ගිහිල්ලා මහේස්ත්‍රාත් කෙනෙක් ඉස්සරහට ගිහිල්ලා
පොදු දේපල හානි වෙනවා, එහෙම නැත්නම් මහජනතාවගේ ගමනාගමනයට බාධා ඇති වෙනවා, ඒ වගේ දේවල් කියලා එතන ඒක ඔප්පු කරන්නේ ඒ මේ මේ يعني ඒක ගන්න පුළුවන්ගෙන ආඥාව මේ මේ මහස්ත්‍රාත්වරයාගෙන මේ මේ මෙතන හැසිරෙන්නේ يعني මෙතන ඒක රාශිය වෙන්න එපා කියලා. නමුත් මේක යටතේ කෙලින්ම උන්ට හැකියාව ලැබෙනවා මේ ත්‍රස්තවාදී පනත යටතේ කෙලින්ම මේක ඇක්ට් එක රිෆර් කරලා කියන්න පුළුවන් මෙතන මේ ඇක්ට් එකේ මට පවර්ස් තියෙනවා, ඒ කියන්නේ සාධාරණ සැකයක් තියෙනවා නම් මෙතන ත්‍රස්තවාදී ක්‍රියාවක් ඇති වෙනවා කියලා ඔබතුමාගෙන් ආඥාවක් ලබා ගන්න මේ දේ සිදු නොවෙන්න කියලා. එතකොට අවාසනාවකට අපේ කියන්නේ නීති පද්ධතියට එහෙම නැත්නම් අපේ තියෙන අධිකරණයට සිද්ධ වෙනවා. මොකද අධිකරණය හැමතිස්සම ක්‍රියාත්මකනේ රටේ නීති ආරක්ෂා කරන්නනේ. එතකොට මේ රටේ නීතියක් උනායින් පස්සේ මේක මේ පනත හරහා පොලිස් නිලධාරීන්ට අයිති ලැබිලා තියෙනවා නම් ඒක තමන්ට සාධාරණ සැකයක් තියෙනවා නම් මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා ඒකට අවශ්‍ය පියවර ගන්නට එතකොට ඒ අධිකරණයට සිද්ධ වෙනවා ඒ ආඥාව නිකුත් කරන්න ඒ මිනිස්සු රැස් වෙන ස්ථානය එහෙම නැත්නම් ඒ ස්ථානවලට ඇතුළත් වෙන්න එපා කියලා ඒ ආඥාව නිකුත් කරන්න. ඒ වගේම ඒ තැන්වලට ඒක රාශි නොවෙන්න, ඒ තැන්වලින් පිට නොවෙන්න, එතකොට ඒ තැන්වල නිශ්චිත ක්‍රියාකාරකම් වල නොයෙදෙන්න, මේ වගේ ඕනෑම ආඥාවක් ලබා ගැනීමේ ඔහුට සම්පූර්ණ බලයක් ලැබෙනවා. ඊට පස්සේ මේක තියෙන විශේෂිතම සහ භයානකම දේ තමයි මේ පනත ඇතුලේ ජනාධිපති රටේ ජනාධිපතිවරයාට අධික බලයක් මේක ඇතුලේ ගොනු කරලා තියෙනවා. පළවෙනි දේ තමයි මෙතන පැහැදිලි සඳහන් කරනවා මේ පනත යටතේ වරදකට හේතු වන ක්‍රියාවකට යම් සංවිධානයක් නිරත වී සිටින බවට හෝ ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක ආරක්ෂාවට අගතිගාමී වන ආකාරයට නීති විරෝධී ලෙස ක්‍රියාකරමින් සිටින බවට විශ්වාස කිරීමට ජනාධිපතිවරයාට සාධාරණ හේතු පවතින අවස්ථාවක ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරන ලබන නියාමනයක් මගින් මේ පනත විවිධ විධාන ප්‍රකාර ඒ සංවිධානයේ තහනම් කරනු ලැබිය හැකිය. ඒ කියන්නේ ජනාධිපතිවරයාට තමන්ට සාධාරණ සැකයක් ඇති වුණොත් මෙතන අනිත් අයගේ නිර්දේශ මත එමුකුත්ම නැහැ. ආරක්ෂක අමාත්‍යාංශය කිසිම සම්බන්ධයක් ගැන කතා කරලා නැහැ. තමන්ට සාධාරණ සැකයක් ඇති වුණොත් එහෙම යම් කිසි පුද්ගලයෙකු තනි පුද්ගලයෙකු පුද්ගලයන් කීපයක් කියන සංවිධානයක් මේ පනත යටතේ ත්‍රස්තවාදී ක්‍රියාවක නිරත වෙනවා කියලා. ඒතර මේ පනත යටතේ මතක තියාගන්න අර ජනතාව කැළඹීම හෝ ජනතාව බියවැද්දීම කියන එක ජනතාවගෙන් යම් කිසි කොටසක් බියවැද්දීම කියන එක ඒ වගේ තාමත්ම අර අපි කියන වේග් තලක් මේක ඇතුලේ තියලා තියෙනවා. ඒතර ඒක ඇතුලේ ජනාධිපති තීරණ කරොත් එහම හරි මේ කණ්ඩායම දැන් සරල උදාහරණයක් ගත්තොත් එහම මේ වෙලාවේ මට පෞද්ගලික පුරවැසියෙකු විදිහට පේන තියෙන දෙයක් තමයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ගොඩක් වෙලාවට පාරට ඇවිල්ලා උද්ඝෝෂණ කරනවා. එහෙම නැත්නම් පෙරටුගාමි දේශපාලන පක්ෂයට සම්බන්ධ පක්ෂ වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ අයට ජනාධිපතිවරයා තීරණ කළොත් එහෙම නෑ මේක මහජනතාව බියවැද්දීමක් කරන්නේ ඒකින්ද මේක ත්‍රස්තවාදී මේ කණ්ඩායමක් විදිහට තහනම් කරන්න ඕනේ කියලා ඔහුට ඒ අයිතිය සම්පූර්ණ මේ පරතරා ලැබෙනවා. මම කියන්නේ මේක කරනවා කියලා නෙමෙයි, නමුත් ඒ වගේ අයිතියක් ඔහුට මේක ඇතුලේ දීලා තියෙනවා. ඊට පස්සේ මේ වගේ මේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් රඳවා ගන්නා ස්ථාන ඩිටෙන්ෂන් සෙන්ටර්ස් තීරණය කරන්න පුළුවන් හැකියාවත් ජනාධිපතිවරයාට දීලා තිනවා. මෙතන කියනවා ජනාධිපතිවරයා විසින් පොලිස් ප්‍රතිවරයාගේ නිර්දේශ මත ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියාමනයක් මගින් මේ වගන්තියේ කාර්ය සඳහා අනුමත රඳවා තබා ගැනීමේ ස්ථාන ලෙස යම් ස්ථාන සංඛ්‍යාවක් නිශ්චිතව දක්වනු ලැබිය යුතුය. ඒ කියන්නේ ඇයි රටක ජනාධිපතිවරයාට ඩිටෙන්ෂන් සෙන්ටර්ස් ගැන තීරණ ගන්න අවශ්‍යතාව තියෙන්නේ? මොකද ඒ පිළිබඳව විශේෂ දැනුමක් හෝ ඒ පිළිබඳ ප්‍රවීණත්වයක් තියෙන අපරාධ ශේෂ්ත්‍රයේ නිත වෙලා ඉන්න නීතිපත් ඒ කියන්නේ එහෙම නැත්නම් නීති ශේෂ්ත්‍රයේ ඉන්න අධිකරණයට හා සම්බන්ධ එහෙම නැත්නම් ආරක්ෂක අමාත්‍යාංශය හා සම්බන්ධ පුද්ගලයන්ට ඇයි මේක ජනාධිපති ළඟ තියාගන්නේ? ඊට පස්සේ මෙතන තියෙනවා සමාලෝචන මණ්ඩලයක් කියලා එකක් නෑ. ඊටත් කලින් ඇත්තටම මේ වගේ අත්අඩංගුවට ගන්න පුද්ගලයෙක්ට යම්කිසි අභියාචනාවක් ඉදිරිපත් කරන්න පුළුවන් තමන්ට අසාධාරණයක් වුණා කියලා. ඒතර ඒ අභියාචනාව යන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් රිවියු පැනල් කියලා තියෙන කියන්නේ ස්වාධීන සමාලෝචන බෝඩ් ඔෆ් රිවියුස් කියලා තියෙනවා. කියන්නේ මෙතන වෙනම මණ්ඩලයක් පත් කරනවා මේ වගේ අපීල් එකක් ආවෙන් පස්සේ කියන්නේ අභියාචනාවක් ආවෙන් පස්සේ ඒක විභාග කරන්න. ඒතර ඒක ඒ බෝඩ් එකේ සංහිඳිය තමයි තුන්දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ආරක්ෂක ලේකම් ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක ලේකම් සහ අපරාධ විමර්ශනය හා අපරාධ යුක්තිය සහ මානව හිමිකම් යන ශේෂ්ඨයන් හි වෘත්තීය විශිෂ්ටත්වය හා පළපුරුදු ලබා ඇති ජනාධිපතිවරයා විසින් පත්කුල ලබන දෙදෙනෙක්. ඒතර මෙතනත් ආයසරයක් වෙන්නේ ජනාධිපති. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් අසාධාරණ විදිහට මෙතන අත්අඩංගුවක් දාන තියෙනවා නම් ඒකට අභියාචනාවක් ඉදිරිපත් කළොත් එහෙම ඒක යන මේ අපීල් බෝඩ් එක මේ බෝඩ් ඔෆ් රිවියු කියන එක ඒකට මේකට කියනවා සමාලෝචන මණ්ඩලය කියලා. ඒක සමන්විත වෙන්නේ සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා විසින් පත් කරන පුද්ගලයන් තුන්දෙනෙක්ගෙන්. එතකොට දැන්
ජනාධිපතිවරයාට ඕනෑ වෙලාවක සංවිධානයක් ත්‍රස්තවාදී සංවිධානයක් කියලා මේ නම් කරන්න පුළුවන්. ඊට පස්සේ ජනාධිපතිවරයා තමයි තීරණය කරන්නේ මොනවද රටේ තියෙන ඩිටෙන්ෂන් සෙන්ටර්ස් කියලා කොහෙද තියෙන්නේ කියලා. ඊට පස්සේ අපීල් එකක් කවුරු හරි අභියාචනාවක් ඉදිරිපත් කළොත් ඒක විභාග කරන්න පත් කරලා තියෙන ජනාධිපතිවරයා විසින් පත් කරන්නත් කීප දෙනෙක්. ඒ වගේම මෙතන තව තියෙනවා ඉන්ඩිපෙන්ඩන්ට් රිවියු පැනල් කියලා. ඒ කියන්නේ ස්වාධීන සමාලෝචන මූල මණ්ඩලය කියලා. ඒතර ඔය ස්වාධීන සමාලෝචන මූල මණ්ඩලයෙන් තමයි ඇත්තටම මේ පනතේ තියෙන සියලුම දේවල් ඒ කියන්නේ නියාමනය කරන්නේ. ඒ වගේම මේක විශ්ලේෂණය කරගෙන මේක කළමනාකරණය කරගන්න මේකට අවශ්‍ය කරන අනිකුත් විධිවිධාන පිළිබඳ උපදෙස් දෙන්නේ. මේ වගේ සම්පූර්ණ මේකේ පරිපාලනය වගේ කොටස මෙහෙවන්නේ මේ ස්වාධීන සමාලෝචන මූල මණ්ඩලය හරහා. ඒතර ඒකට ඒකත් තිදෙනෙකුගෙන් සමන්විත වෙන කණ්ඩායමක් වෙන්න ඕනේ. හැබැයි ඒකපත් කරන්නේ රටේ තියෙන ජනාධිපතිවරයා. එතකොට මේ පනතේ අර්ථ කියන සියලුම විධිවිධාන ක්‍රියාමාර්ග ගැනීමට ඒ නියාමනයන් නිකුත් කිරීමට අවශ්‍ය කරන කණ්ඩායමපත් කරන්නේ ජනාධිපතිවරයා විසින්. ඊට පස්සේ අර අපි ඉස්සෙල්ල කිව්වේ අර ඕනෑම අවස්ථාවක මේ අර යම් කිසි පිරිසක් අපි හිතමු රැස් වෙනවා මොන හරි දෙයකට. ඒ වගේ දෙයකට ඒ රැස් වෙන අවස්ථාවලදී එහෙම ඒ ස්ථාන තහනම් ස්ථාන විදිහට නම් කරන්නටත් ගැසට් එකක් කරහා ජනාධිපතිවරයාට මේකේ අයිතිය දීලා තියෙනවා. ඒකට ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පොලිස් ප්‍රතිවරයාගේ හෝ යන වෙන ආරක්ෂක අංශවල ඉන්න කියන්නේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙක්ගේ නිර්දේශ මත රටේ තියෙන ඕනෑම ස්ථානයක් තහනම් ස්ථාන විදිහට නම් කරන්න පුළුවන්. මෙතනදී සමහරට කියන්නේ මේක සරලව කියන්නේ ඒගොල්ලන්ට දැනගන්න ලැබුණොත් එහෙම සාමකාමී විරෝධතාවක් අපි හිතමු මෙතන පුරහලේ එහෙම නැත්නම් ටවුන් හෝල් වල වෙන්න තියෙනවා. එහෙම නැත්නම් ජනාධිපති කාර්යාලය ඉස්සරහා වෙන්න තියෙනවා කියලා එක ගැසට් එකක් ගහලා මේක තහනම් ස්ථානයක් කියලා ඒතනට කවුරු හරි ඇතුළු වුණොත් එහෙම ඒ පුද්ගලයන්වත් මේ ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අවසාන වශයෙන් ගත්තොත් එහෙම මේකේ යටතේ වරදකරුවන් වෙන අයට පුනරුත්ථාපන වැඩසටහන් වලට සහභාගී වීමට සිද්ධ වෙනවා. එතකොට අන්න ඒ පුනරුත්ථාපන වැඩසටහන් පිළිබඳ සියලුම නියාමනයන් කරනත් මේකේ ජනාධිපතිවරයාට අයිතිය හම්බෙලා තියෙනවා. මෙතන පැහැදිලිව කියනවා පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් නියෝග සාධනු ලැබිය හැකිය. ඒකට අනුව වැඩසටහන් පැවැත්වීම මගින් සාක්ෂාත් කරගත යුතු අරමුණු, ඒ වගේම පුනරුත්ථාපන කටයුතු වල ස්වභාවය, සපයන ලබන පුහුණුවේ ස්වභාවය, වැඩසටහන් පවත්වනු ලබන ස්ථානය, වැඩසටහන් පවත්වනු ලබන කාලය සීමාව, මේ වගේ කියන්නේ මේ මොනවද පුනරුත්ථාපන කටයුතු පිළිබඳවත් සියලුම තීරණ ගන්නට ජනාධිපතිවරයාට අසීමිත බලයක් දීලා තිනවා. මම කියන්නේ මේ වගේ දේවල් මේක ඇවිල්ලා සාමාන්‍ය මේ වගේ කියන්නේ පුනරුත්ථාපන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ පිළිබඳව අපිට මනෝවිද්‍යාත්මකව එහෙම නැත්නම් සමාජීය දැනුමක් තියෙන, ඒ වගේම ආරක්ෂක නී කියන්නේ අපරාධ නීති පිළිබඳ දැනුමක් තියෙන, ඒ වගේ විෂය ප්‍රවීණත්වයක් තියෙන ඇත් එක්කනේ මේ මේකේ තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේකේ නියාමනයන් කරන්න පුළුවන් වෙන්නේ. ඒකත් ජනාධිපතිවරයා සතුව මේක ඇතුළේ තියාගෙන තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙන තව ලොකුම දෙයක් තමයි මේක තමයි භයානක දෙය මම හිතන්නේ. දැන් මේ ඔක්කොමත් එක්ක ඒ කියන්නේ මේ අසීමිත බලයක් මේ පනතේ යටතේ ජනාධිපතිවරයාට දීලා තිනවා රටේ ඕනෑම පුද්ගලයෙක්ට හෝ සංවිධානයක් තමන්ට සාධාරණ සැකයක් තියෙනවා කියලා ත්‍රස්තවාදී පනතේ යටතේ ඇතුළට ගන්නට. හරිද? ඊට පස්සේ මෙතන අනුඅංක 77 යටතේ තියෙනවා ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙක් මෙහෙම රිමාන්ඩ් බාරට ගත්තයින් පස්සේ එහෙම නැත්නම් නඩු අහන්න පටන් ගත්තයින් පස්සේ දැන් ඒගොල්ලන්ට මේ නඩුව අවසාන වෙන්නට කලින් ඒ පුද්ගලයා විසින් ඒ කරන ලද මොකක් හරි ක්‍රියාව නිසා මිනීමැරුමක් සිද්ධ වෙලා නැත්නම් පොදු දේපළ වලට ලොකු හානියක් වෙලා නැත්නම් ශ්‍රී ලංකාවේ රජ ආරක්ෂාවට ජනතාවගේ ආරක්ෂාවට දැවැන්ත තර්ජනයක් එල්ල වෙලා නැත්නම් රටේ නීතිපතිවරයාට අවස්ථාවක් තියෙනවා ඒ නඩුව ඉල්ලාස් කරගන්න. හැබැයි ඒ චූදිතයාව යම්කිසි කාරණා ගණනාවකට එකඟ කරගෙන ඒ කියන්නේ ඔහුට පොදුවේ ඒ කියන්නේ එළියට ඇවිල්ලා උසාවියේ ඉස්සරහා තමන් වැරද්දක් කළා කියලා පොදු ප්‍රකාශයක් කරලා ඒ වගේ දෙයක් ආයෙ නිරත වෙන්නේ නැහැ කියලා ඊට පස්සේ පුනරුත්ථාපන කටයුතු යම්කිසි පුනරුත්ථාපන වැඩ සටහනකට අනුගත වෙනවා කියලා ඊට පස්සේ මොනවද මේ වගේ දේවල් ආයෙ කරන්නේ නැහැ කියලා අන්න ඒ වගේ පොරොන්දු ගණනාවක් මත නීතිය ඉදිරියේ මේ වගේ පොරොන්දු ගණනාවක් අරගෙන ඊට පස්සේ අර මේ ඔහුව මෙතනින් නිදහස් කරන්න පුළුවන්. ඇත්තටම මේක අපි තාමත්ම අවධාරණයෙන් කියන මේක තාමත්ම භයානකයි. මොකද මේක ඇතුලේ උන්ට පැහැදිලිව දේශපාලන පළගැනීම් කරන්න පුළුවන්කම ලැබෙනවා. යම් කිසි පුද්ගලයෙක් දිගින් දිගටම මේ රජය විසින් කරන දේවල් විවේචනය කරන්න ගත්තොත් එහෙම යම් කිසි අවස්ථාවක රජයට හැකියාවක් ලැබෙනවා. දැන් මේ පනත යටතේ මහජනතාව කැළඹුණා, එහෙම නැත්නම් මහජනතාව බියවැද්දුවා කියලා ඔහු අත්අඩංගුවට අරගෙන
දැන්තර පැහදිලිව දන්නවානේ මොහුට සාක්ෂි සහිත ඔප්පු කරන්න බෑ කියලා මොහු මේ වැරද්දක් කරා කියලා. එතකොට මේ පණත අනුව දැන් ඔහු අත්අඩංගුවට අරගෙන මාස 12ක් විතර තියාගෙන, ඒ කියන්නේ චෝදනා ගොනු කරන්නේ නැතුව, ඊට පස්සේ තවත් ඕනනම් මාස 3න් 3ට 3න් 3ට ඒක කල් දාගෙන, ඊට පස්සේ යම් කිසි අවස්ථාවක චෝදනාත් ගොනු කරලා, ඒ චෝදනා ගොනු කරලා ඒක විභාග වෙන්න අවසාන ඒක විභාග කරන්න ඉවර විභාග කරලා තීන්දුව දෙන්න කලින් නීතිපතිවරයාට අපි දන්නවනේ මේ කාලය තුළ ලංකාවේ ඔය වගේ මාස 12ක් ඊටත් හෝ ඊට වඩා වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ තියාගත්තන් පස්සේ ඒ සිරකරුවන්ව ඉතාමත්ම දැවැන්ත මානසික කඩාවැටීම් වල ලක් වෙනවා. ඒතර ඒක ඇතුලේ ඔවුන්ට හැකියාව ලැබෙනවා ඔවුන් කැමති කරගන්න මේ චූදිතයාව කැමති කරගන්න මේ වගේ ක්‍රියාවන් වලට ආයෙ නිරත වෙන්න. ඊට පස්සේ ඒකට අනුරූපව මොනවාද පුනරුත්ථාපන වැඩපිළිවෙල අනුගත වෙනවා. ඊට පස්සේ මේකට පොදු සමාවක් ඉල්ලනවා, අධිකරණයෙන් සහ රජයෙන් සමාවක් ඉල්ලනවා. මේ වගේ ඉතාමත්ම දරුණු තැනකට ඔහුව හේතු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ ඉතාමත්ම අපේ රටේ කියන්නේ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අපේ ව්‍යවස්ථාව හරහා ලැබිලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගණනාවක් මේ පනත සම්මත වුණොත් එහෙම රටේ නීතියක් විදිහට උල්ලංඝනය වෙනවා කියලා අපිට පුරවැසියන් විදිහට නීති විශාරදයන් විදිහට නෙමෙයි පුරවැසියන් විදිහට යම් වැටහීමක් යම් අවබෝධයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒකෙන්ද අනිවාර්යයෙන්ම මේකට අනිවාර්යයෙන්ම සංශෝධන අරන් එන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවා අනිවාර්යෙන් රටක ත්‍රස්තවාදී මර්ධන පනතක් තියෙන්න ඕනේ. නමුත් ඒක ඒ ත්‍රස්තවාදී මර්ධන පනත කියන එක සකස් කරන්නට ඕනේ රටේ ඉන්න මහ ජනතාව මර්ධනය කරන්නට නෙමෙයි. දැන් අපිට මේක බැලුවම පේන්න තියෙන්නේ මේක සකස් කරලා තියෙන රටේ දින මහ ජනතාව මර්ධනය කිරීමක් සම්පූර්ණ අරමුණු කරගෙන, විශේෂයෙන්ම ඊළඟ අවුරුද්දක ඇතුළත මහජන නැගිටීම් එහෙම නැත්නම් මහජන විරෝධතා එන්න පුළුවන්, සාමකාමී විරෝධතා එන්න පුළුවන් රජයේ යම් යම් ක්‍රියාකාරකම් වලට, අන්න ඒවා මේ ත්‍රස්තවාදී පනත හරහා කියන්නේ මර්ධනය කරන්නට ගන්නා උත්සාහයක පළවෙනි පියවර විදිහට තමයි අපි මේක දකින්නේ. ඉතින් මේකට අපි අනිවාර්යෙන් විරුද්ධව නීතිමය පියවරක් ගන්නට බලාපොරොත්තු වෙනවා ඉස්සරහ ඉදිරියේදී. ඒ වගේම අපේ අවධාරණය මතක් කරනවා විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ මේ වෙලාවෙ ඉන්න පාර්ලිමේන්තු සමාජිකයන්ට, එහෙම නැත්නම් මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට මේ වගේ පනතකට ඔබ සහයෝගය දැක්වුවොත් එහෙම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන මළගමට ගහන අවසාන ඇණයක් ගැසීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒකින්ද අපේ රටේ මහ ජනතාවගෙන් අපේ රටේ පුරවැසියන්ගෙන් අපි ඉල්ලනවා මේ පනතට යම්කිසි කෙනෙක් යම්කිසි පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් සහයෝගය දැක්වුවොත් එහෙම ඔහුව නැවත තවදුරටත් මේ රටේ පාර්ලිමේන්තුවට ඡන්දයකින් නොයවන්නට අනිවාර්යයෙන්ම අපි වග බලා ගන්නට ඕනේ. අපි ඡන්දේ නොදී ඉන්නට ඕනේ. මොකද අපි දන්නවා අපේ රට කියන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රටක්. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක රටේ මුදුන් මල්කඩ විදිහට තියාගෙන රටක්. ඒතුර ඒ ප්‍රජාතන්ත්‍රවාදයට හානි වෙන මේ වගේ පනතක් සම්මත කරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් මම හිතන්නේ ඒක ව්‍යවස්ථාවෙන් අපිට ලැබිලා තියෙන ජනතා පරමාධිපත්‍යයේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙන අවස්ථාවක් කියන අපි තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඔය දැනුවත් කිරීම කරන්න තමයි අද ඇත්තට මේ සාකච්ඡාව කැඳෙව්වේ. මේකට අවශ්‍ය ඉදිරි වැඩපිළිවෙලත් අපි යම් යම් වැඩපිළිවෙල ගන්නවා ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්න තියෙනවද? ඔව් දැන් අපි දැක්කා මේ ව්‍යවස්ථාවේ තියෙන ලූපෝල් එකෙන් ජනවරමක් නැහැ. පැහැදිලිද? මෙහෙමයි ඔතන තමයි ලොකුම අවධානම සහ ඛේදවාචකය තියෙන්නේ. මොකද අපි දන්නවා ඔබතුමා මතක් කරා වගේම පාර්ලිමේන්තුවේ මේ වෙලාවේ බහුතරයක් ඉන්නේ පොදු ජන එක්සත් පොහුටුව නියෝජනය කරන සමාජිකයින්. එතකොට මේක සරල බහුතරයකින් එහෙම සම්මත කරගන්න අවශ්‍ය වුණොත් එහෙම පැහැදිලිව ඔවුන්ගේ මේ වෙලාවේ දේශපාලන පැවැත්ම තියෙන රනිල් වික්‍රමසිංහත් එක්ක කියන එක උන් දන්න හින්දා, මොකද අපි පහුගිය කාලේ පුරාටම දැක්කා ඔවුන් හැමතිස්සෙම අත උස්සන්නේ තමන්ගේ දේශපාලන පැවැත්මට මිසක් රටේ උන්නතියට නෙමෙයි. ඉතින් ඔය තර්ජනය ඔය අවධානම අනිවාර්යෙන් තියෙනවා. අන්න ඒක හින්දාම තමයි අපි මේ දැනුවත් කිරීමත් කරන්නේ. මොකද මෙතන මහ ජනතාවට මේ වෙලාවේ සහ අපේ රටේ ඉන්න නීති විශාරදයින්ට රට ගැන හැඟීමක් තියෙනට ලොකු වගකීමක් තියෙනවා. මේක මම හිතන්නේ අනිවාර්යෙන්ම අධිකරණයේ ඉස්සරහට ගිහිල්ලා මේ පනත අභියෝගයට ලක් කරන්නට ඕනේ සියලුම වගකීම් සංවිධාන.
ඊට පස්සේ එතනින් අපිට පුළුවන් වුණොත් එහෙම අධිකරණ නියෝගයක් එහෙම නැත්නම් අධිකරණයෙන් යම් කිසි යෝජනාවක් ලබා ගන්නට මේක සරල බහුතරයකින් නෙමෙයි මේකට මේක ඇතුලේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිද්ධ වෙනවා රටේ මූලික ව්‍යවස්ථාව හරහා මිනිසුන්ට දීලා තියෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා ඒකින්ද 3-2 බලයක් ඡන්දයක් ලැබිය යුතුයි මේක සම්මත කරගන්න කියලා අන්න ඒ වගේ තැනකට අපිට පත් කරගන්න පුළුවන් වුණොත් මම හිතන්නේ ජනතාව පැත්තෙන් මේක ජනතාවට සාධාරණයක් සිද්ධ වෙනවා මොකද එතනදී අපිට පුළුවන් වෙනවා අපේ ජනතා නියෝජිතයින්ට පීඩනයක් එල්ල කරන්නට ඔබ මේකට ඡන්දය දුන්නොත් මේක රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ උල්ලංඝනය කිරීමක් සිද්ධ වෙන්නේ එතනදී අනිවාර්යෙන් එතනින් පස්සේ ඔබට දේශපාලන පැවැත්මක් නැහැ මොකද අපි විශ්වාස කරන ප්‍රජාතන්ත්‍රවාදය ඒතර ඔබ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව වැඩ කරත් එහෙම මෙතනින් එහාට අපි ඔබට ඡන්ද දීමක් සිද්ධ කරන්නේ නැහැ කියන ඒ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධය අපිට දාන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒක තමයි අපිට කරන්න පුළුවන් එකම දේ. සා එතනින් එහාට ගිහිල්ලා අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ජාත්‍යන්තර සංවිධාන විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බැඳලා ඉන්න ජාත්‍යන්තර සංවිධාන සහ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්න බැඳලා ඉන්න සංවිධාන වලටත් මේ දැනුවත් කිරීම කරන්න. ඒ හරහා අන්තර්ජාතික වශයෙන් උත් යම් කිසි පීඩනයක් එල්ල කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි පුරවැසි කාර්යභාරයක් ඉෂ්ට කරන්නේ නමුත් තරයෙන් කරන්න බෑ. මම හිතන්නේ මේකට අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. මොකද මේක අද මට වෙන්න පුළුවන් හෙට අනිවාර්යෙන් ඔබට එනවා. කොයි වෙලාවක හරි ඔබ රජයට විරුද්ධව එහෙම නැත්නම් රටේ ජනාධිපතිවට විශේෂම රටේ ජනාධිපති විරුද්ධව කතාවක් කරොත් එහෙම මේක ඇරෙද්ද කිසිම ප්‍රශ්නයක් නැතුව මේ චෝදනාත් ගොනු කරන්නේ නැතුව අවුරුදු ගණන් හිර ඇතුළේ තියාගෙන ඉන්නට පුළුවන් තත්යකට පත් වෙනවා. දැන් උඹා කිව්වා මේක සාලි මාර්ගයට යන්න පුළුවන් කියලා. කියන්නේ පිටකලේ වශයෙන් නෙමෙයි. දැන් ඔබ සංවිධානයේ සහ දැනට ප්‍රධාන විපක්ෂ දෙකක් තියෙනවා. NPP එක සහ සජබේ. ඒතකොට ඔබතුමා ලයිගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා මේක ඉස්සරහට ගෙනියන්න මොකක්ද වැඩ පිළිවෙලක් දැනට හදලා තියෙනවා. මෙහෙමයි. මේකට උසාවියට මේක කියන්නේ අධිකරණයේ ඉස්ස ඉදිරියට මේක අරන් ගිහිල්ලා මේක අභියෝගයට ලක් කරන්නට එම කණ්ඩායම එකතු වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම කියන්නේ රටේ පුරවැසිය විදිහට අපිට තනි පුද්ගලෙක් විදිහට මම හිතන්නේ. තනි පුද්ගලයන් විදිහට වුණත් ඔබට මටත් මේකේ වගකීමක් තියෙනවා. අපිට රටේ ව්‍යවස්ථාව හරහා ලැබිලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සාමකාමී අදහස් අපේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, සාමකාමී රැස්වීමේ අයිතිය මේ වගේ දේවල් මේක ඇතුලේ සම්පූර්ණයෙන් උල්ලංඝනය වෙනවා කියන එකට උසාවියට කරුණ ඉදිරිපත් කරලා පුද්ගලයෙ විදිහට අපිට මේකට විරුද්ධව යම් කිසි නඩු මාර්ගවලට යන්න පුළුවන්කමක් අපිට පැහැදිලිව මේකේ පේන්න තියෙනවා. ඉතින් ඒක ඇතුලේ මම හිතන්නේ මේ වෙලාවේ ඔය මොකද අපිට කාලයත් මේ වෙලාවේ ප්‍රශ්නයක් වෙනවානේ. මොකද මේක ඉතාමත් කෙටි කාලයක් ඇතුළත මේක අධිකරණයේ ඉස්සරහට අරන් යන්නට ඕනේ. මේක මේ මේ අභියෝගයට ලක් කරන්නට ඕනේ. ඉතින් ඒකින්ද මම හිතන්නේ ඔය සාකච්ඡා වලට යනවා යන්නත් කලින් තමන්ට තේරෙන හැම කෙනෙක්ටම පුරවැසිය විදියට යම් කුඩා සංවිධාන වෙන්න පුළුවන්, ලොකු දේශපාලන පක්ෂ වෙන්න පුළුවන් හැමෝම මේකට විරුද්ධව මම හිතන්නේ ගන්න පුළුවන් සියලුම ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒකේ පළවෙනි පියවර විදියට මම හිතන්නේ අධිකරණයේ ඉස්සරහට ගිහින් මේක අභියෝගයට ලක් කරන්න ඕනේ කියන එක තමයි අපේ කේවීම. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කෙකුමක්